சிரசை FM தர்மாசனிய. ඔබ දන්නවද ස්වාමීන් වහන්සේ නමකට නිවැරදිවම වන්දනා කරන ක්‍රමය? ඒ වගේම ඇයි අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ? මොන විදිහටද ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ? හැමෝම කියන කතාවක්නේ, කොච්චරවත් උදේ ඉඳන් රෑ වෙනකම්ම මේ රටේ බණ කියනවා, මිනිස්සු බණ අහනවා. ඒත් ඉතින් අඩක්නේ. එහෙමනම් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ? අද ධර්මාසනයෙන් මේ ගැන සාකච්ඡා කරමු. ඒ ගැන කියා දෙන්නට අවසරයි පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි ධර්මාසනයට ගෞරවණීය ආරාධනය. අවසරයි අපේ හැමදිරුවනේ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ උපාලි මහරහතන් වහන්සේට. ඒ කාරණාව සඳහන් කරපු කරුණු දක්වලා තියෙනවා ත්‍රිපිටකයේ පරිවාර පාළියේ 264 වෙනි පිටුවේ තමයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. නවකතරේන බන්තේ බික්කුණා උඩතරස්ස බික්කුණෝ පාදී වන්දන්තේන කති ධම්මේ අජ්ජත්තං උපට්ඨාපේත්වා පාදා වන්දිතබ්බාති. නවකතරේන බන්තේ බික්කුණා. නවකතරේන කියලා කිවි නවක භික්ෂුව විසින්. වැඩිමහලු භික්ෂූන් වහන්සේට වන්දනා කරන විට සඳහන් කරනවා නවකතරේනු පාලි බික්කුණා උඩතරස්ස බික්කුණෝ පාදී වන්දන්තේන පංචධම්මේ අජ්ජත්තං උපට්ඨාපේත්වා පාදා වන්දිතබ්බා. කරුණු පහක් සහිතව වන්දනා කරන්න කියලා සඳහන් කරනවා. පංචධම්මේ අජ්ජත්තං උපට්ඨාපේත්වා පාදා වන්දිතබ්බා. කරුණු පහකින් උපස්ථාන කරමින් වඳින්න කියලා කියනවා. හැබැයි දැන් මෙතන මේ සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේ නමක් වැඩිමහලු භික්ෂූන් වහන්සේ නමකට වන්දනා කරන හැටි. එතකොට ගිහි අය වන්දනා කරන ක්‍රමය මීට වඩා වෙනස් කියලා ශාසනය උගන්වන්නේ නෑ, මේකම තමයි. එතකොට මේ භික්ෂූන් වහන්සේට කරුණු දේශනා කරන නිසා මෙහෙම සඳහන් කරලා තියෙනවා මිසක් නැතු මේ ගිහි අය වඳින ක්‍රමය වෙනයි, පැවිදි අය වඳින ක්‍රමය වෙනයි කියලා වෙනස් ක්‍රම දෙකක් නෑ. අන් එතන සඳහන් කරනවා කතමේ පංච, මොනවද ඒ කාරණා පහ? නවකතරේනෝ පාලි බික්කුණා උඩතරස්ස බික්කුණෝ පාදේ වන්දන්තේන ඒකංසං උත්තරා සංගං කරිත්වා. ඒකංසං උත්තරා සංගං කරිත්වා. උත්තරා සංගය කියන්නේ සිවුර. දැන් මෙහෙම සිවුරු පොරවගෙන ඉන්නවාට කියන්නේ උභයංශ කරනවා කියලා. ඒකාංශ කරනවා කියලා කියන්නේ එක උරය පේන්න සලස්සනවා කියන එකයි. එහෙමනම් වැඩිමහලු භික්ෂූන් වහන්සේට ලාබාල භික්ෂූන් වහන්සේ නමක් විසින් වන්දනා කරනකොට හැම වෙලාවෙම උභයංශයෙන් මිදිලා සිවුර ඒකාංශ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොටත් ඒ ඒකාංශ කර ගැනීම එහෙම්මම කරන්න ඕනේ. වඳින්නේ එහෙමයි. ඒක තමයි පළවෙනි කාරණාව. සිවුර ඒකාංශ කරන්න ඕනේ. ඊට පස්සේ අත් දෙක එකතු කරන්න ඕනේ. ඒ කාරණාව සඳහන් කළා අංජලින් පග්ගහෙත්වා දසඟිලි එකතු කරන්න ඕනේ. හැබැයි මේ එකතු කරනකොට සඳහන් කළා මේ අත්ලවල් දෙක තද කරලා වඳින්නේ නැහැ කියලා. තමන්ගේ අල්ලවල් දෙක එකතු කරලා තද කරගෙනම ඇඟිලි ටික එකතු කරගන්නව නෙමෙයි. දෑත එකතු වෙච්චහම මැද හිස් බවක් පේන්න ඕනේ. එතකොට හරියට නිකන් අර මල් පොහට්ටුවක් වගේ මැද හිස් බවක් තියෙන්න ඕනේ, ඇඟිලි එකතු වෙලා තියෙන්න ඕනේ. ඒ කාරණාවල් එහෙම්මම පැහැදිලි කරලම තියෙනවා. උබෝහි පාදතලෙහි පාදානි පරිසම්බාහන්තේන. එහෙම දසඟිලි එකතු කරලා වැඳගෙන බිමට නැමිලා තමන්ගේ පාද දෙක හරියටම තමන්ගේ අත්ල වන්දනාව ලබන වැඩිමහලු භික්ෂූන් වහන්සේගේ පිටිපතුල් මත තියන්න ඕනේ. පතුල මත තියන්න ඕනේ. තියලා පතුල් හොඳට සම්බාහනේ කරන්න ඕනේ. විලුඹ පැත්තේ ඉඳලා මුළු පාදේම හොඳට අල්ලලා සම්බාහනය කරන පිරිමදිනවයි සම්බාහනය කරනවයි කියන දෙකක්.
සම්බාහනය කරනවා කියන්නේ ඉතින් නිකම් පොඩි කර කර පොඩි කර කර සුවයක් ලබා දෙමින් තමයි වන්දනා කරන්නේ. ආංගින්ස සඳහන් කරනවා උโบහි පාණිතලේහි පාදානි පරිසම්බාහන්තේන පේමංච ගාරවංච උපට්ඨාපේත්වා පාදී වන්දිතබ්බා. ප්‍රේමයේද ගෞරවයේද උපදවාගෙන මේ විදිහට වන්දනා කරන්න කියලා සඳහන් කරනවා. නවකතරේන උපාලි බික්කුණා උද්දතස බික්කුණෝ පාදී වන්දන්තේන ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨාපේත්වා පාදා වන්දිතබ්බාති. මේ විදිහට නවක භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවට වන්දනාමාන කළ යුතුයි. එතකොට දැන් කරුණු පහකින් යුක්තව වන්දනා කරන්න කිව්වා. මොකද්ද කරුණු පහ? සිවුර ඒකාංශ කරන්න ඕනේ, අත් දෙක එකතු කරන්න ඕනේ, අත්ල දෙකෙන් පාද සම්බාහනය කරන්න ඕනේ, ප්‍රේමය උපදවා ගන්න ඕනේ. එතන ප්‍රේමය උපදවා ගන්නවා කියලා කියන්නේ මෛත්‍රී සහගත වෙන්න ඕනේ, ගෞරවණීය බව උපදවා ගන්න ඕනේ. බොහොම ගෞරවයෙන් මෛත්‍රී පෙරටු කරගෙන පාද සම්බාහනය කරමින් මේ වනාව සිද්ධ කරන්න ඕනේ. මේකට තමයි අපි පිටකයේ සඳහන් කරන්නේ පස් ආකාරයකින් වඳින හැටි. පිටකයේ සඳහන් කරන වන්දනා ක්‍රමය තමයි මේ. එතකොට ගිහි කෙනෙක් වන්දනා කළත් වඳින්න ඕනේ, නියම වන්දනාව නම් එහෙමයි. එතකොට සමහර වෙලාවට කාන්තාවක් වන්දනා කරනකොට එහෙම වැන්දට කමක් නැද්ද? භික්ෂුණීන් වහන්සේලාට වන්දනා කරනකොට පිරිමියය එහෙම වැන්දට කමක් නැද්ද කියලා එදා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. ওই ප්‍රශ්නේ එදා විතරක් නෙමෙයි අදත් තියෙනවා. නමුත් වන්දනාවට බුදුරජාණන් වහන්සේ ඒකට අවසර දීලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට විනය නීති සමුදායක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට වරදක් වෙන්න ඉඩ තියලා නැහැ. ඒ විනය නීති වලින් ඒ ප්‍රමාණය සීමා කරලා තියෙනවා. එක උදාහරණයක් සිහිපත් කෙරුවොත්, උපසම්පදා භික්ෂුන් වහන්සේ නම රාගසිතින් යුක්තව අදම ඉපදිච්ච ස්ත්‍රී දරුවෙකුගේ කෙස් ගහක්වත් ස්පර්ශ කරන්නේ නම් උන්වහන්සේට සංඝාදි ශේස කියන ඇවත සිද්ධ වෙනවා. අදම ඉපදිච්ච කෙනෙක් කෙස් ගහ, හැබැයි ස්පර්ශ කරන්නේ රාගසිතින්. එහෙම වුණොත් මේ ඇවතක් සිද්ධ වෙනවා. ඒක ගරු ඇවතක්. පරාජිකාවට පල්ලෙහින් තියෙන ලොකු ඇවතක්. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ මේ කරුණු කාරණා පෙන්නලා තියෙනවා. කාන්තාවක් වන්දනා කරන්න සූදානම් වෙනවා. ඇය මේ සඳහන් කරපු විදිහටම වන්දනා කරනවා. එතකොට සමහර විට රාගසිතක් ඇවිල්ලා පුද්ගල චිත්තයේ අරහත්ත්වයට පත් වෙලා නැති නිසා විවිධයි. යම් අදහසක් ඇති වුණොත් මගේ පාදයේ ස්පර්ශ කරනවා නම් හොඳයි. ඒ ස්පර්ශ කරවා ගැනීම වෙනුවෙන් පාදය ඉදිරියට දිගු කෙරුවොත් ඇවතටපත් වෙනවා. ඒ අය විසින් ස්පර්ශ කරලා වන්දනාමාන කරනකොට ඇවතටපත් වෙන්නේ නැහැ. රාගසිතින් යුක්තව තමන් ක්‍රියාත්මක නොවෙන්නයි ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා, දැන් එහෙම වන්දනා කරනකොට සමහරట్లాට පාද හෙල වෙනවා. අපි කියමු සමහර අයගේ මේ පතුල් අත ගන්නකොට ටිකක් මේ අපහසුයි ඉන්නේ. මොකද අර කිතික වෙන ස්වභාවයක් තියෙනවා. අන් ඒ අපහසුතාවය නිසා පාද සෙලෙව්වා කියලා එහෙම වෙන්නේ නැහැ. වන්දනා කරනකොට පාද ස්පර්ශ කරනකොට තමන්ගේ හිතේ රාගසිතක් ඉපදුනොත් හිතින් විතරක් ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. හිතේ රාගසිතක් ඉපදුනා කියලා ඇවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණොත් වෙන තමයි ඇවතක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගරු ඇවතක්. ඒකෙන් නිදහස් වෙන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. අන් ඒ නිසා උන්වහන්සේලාට එහෙම නොවෙන්න භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා ශික්ෂාපද පනවලා තියෙනවා. එතකොට භික්ෂුණීන් වහන්සේ නමකගේ පාද ස්පර්ශ කිරීම කොහොමද කියන ප්‍රශ්නටත් උත්තර දීලා තියෙනවා. වන්දනාවට අවසර දීලා තියෙනවා. එහෙනම් මේක තමයි වඳින හැබෑම ක්‍රමය. ඊළඟට
ධර්ම ශ්‍රවණය කරන එක කොච්චර වටිනවද? විශේෂයෙන් පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක් තමයි අංගුත්තර චතුක්ක නිපාතයේ සෝතානු දත කියන සූත්‍ර දේශනාව. සෝතානු දත සූත්‍රයේ දේශනා කරන්න හේතුුණේ ඇයි? මොකද්ද මේ සූත්‍රයේ දේශනා කිරීමේ මූල බීජය? බ්‍රාහ්මණ වංශයෙන් පැවිදි වෙච්ච, ත්‍රිවේදය හොඳට ප්‍රගුණ කරපු, පැවිදි වුණාට පස්සේ ධර්මයත් හොඳට ඉගෙන ගත්ත බ්‍රාහ්මණ වංශික භික්ෂූන් වහන්සේලා 500 නමක් අරමුණු කරගෙන තමයි මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකයත් ඉගෙනගෙන, වේදයක් ඉගෙනගෙන තියෙනවා, බණ අහන්නේ නැහැ. ධර්මයක් දන්නවා, වේදයක් දන්නවා, කල්පනාව අපි දන්නවා කියලා. ආන් ඒකින්ද බණ අහන්නේ නැහැ, බණ අහන්නේ නැතුව ඉන්නවා. ආන් ඒ බණ අහන්නේ නැති භික්ෂූන් වහන්සේලාට ධර්ම ශ්‍රවණය කරන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ඵලය මොනවද කියන එක පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි සෝතානු දත සූත්‍රය. හරියටම බණක් අහන්නේ කොහොමද කියලා කරුණු දක්වලා දේශනා කෙරුවා සංයුක්ත නිකායේ අනීවරණ සූත්‍රය. එහෙමනම් ඒ සූත්‍ර දෙකම ඇසුරු කරගෙන හරියටම බණක් අහන්නේ කොහොමද, හරියටම බණක් අහගත්තොත් ලැබෙන ඵලය මොකද්ද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනාව ආරම්භ කරනවා සෝතානු දතානම් භික්කවේ ධම්මානං වචසා පරිචිතානං මනසානු පෙක්කිතානං දිට්ඨියා සුප්පටි විද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකංකා කතමේ චත්තාරෝ. සෝතානු දතානං මනාව ධර්මය ඉගෙන ගැනීමේ පිළිවෙල සඳහන් කරලා තියෙනවා. මනාව ඉගෙන ගැනීමේ පිළිවෙල අන් එතන සඳහන් කරනවා හොඳට අහන්න ඕනේ. ඒකට කිව්වා සුතා, හොඳට අහන්න ඕනේ. මනාව අහනවා කියන කාරණාවයි ඒ සඳහන් කරලා තින්නේ. ඒ හොඳට බණ අහන හැටි දේශනා කරලා තියෙන්නේ මොන සූත්‍රයේද කියලා අපි සඳහන් කළේ සංයුත්ත නිකායේ අනීවරණ සූත්‍රයේ. අනීවරණ සූත්‍රයේ හැටියට බණ ඇහුවොත් ඒ දේශනාව අතරතුරම මාර්ගඵල ලැබෙනවා. බණ්ඩක කොයිතරම් වටිනා අස්වැසිල්ලක්ද කියලා. හරියටම අහගත්තොත් දේශනාව අහන අතරතුරදීම මාර්ගඵල ලැබෙනවා. අට්ටිකත්වා, මානසිකත්වා, සබ්බචේතසෝ සමන්නා හරිත්වා පෝහිත සූතෝ ධම්මං සුනාති. මේ තමයි බණ අහන විදිහ. අට්ටිකත්වා, මහත් වූ බලාපොරොත්තුවක් සහිතවම බණ අහන්න ඕනේ. ඒක තමයි මේ ජීවිතේ තියාගන්න තියෙන ලොකුම බලාපොරොත්තුව. මහත් වූ බලාපොරොත්තුවක් සහිතවම බණ අහන්න කියලා දේශනා කළා. එතකොට පින්නතින මේ ධර්මයෙන් ලැබෙන උතුම් ඵලය අද බණ අහන අපිට ලැබෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් ඇහුවොත් ආන් ඒ ධර්ම ගෞරවය අඩු වෙන එක ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵලය ලබන්නත් අපිට බැරුව යනවා අඩු වෙච්ච නිසා. එනම් මනා වූ ධර්ම ගෞරවයක් තියෙන්න ඕනේ කියලා දේශනා කරලා තියෙනවා. එතකොට මේ ධර්ම ගෞරවය කියන එක වර්තමානයේ අපි හැමෝගෙම අඩු වෙලා ගිහිල්ලා වගේ සමහර වෙලාවට. එතකොට කොහොමද මේ ධර්ම ගෞරවයේ සහිතව බණ අහන්නේ? විශේෂයෙන් සඳහන් කළා පුද්ගල සංඥාවක් නැතුව බණ අහන්න කියලා. ඒ කියන්නේ පුද්ගල සංඥාවක් නැතුව කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ වික්ෂූන් වහන්සේ නමක්ද, ධර්මයේ දේශනා කරන්නේ ගිහියෙක් කෙනෙක්ද, එහෙම නැත්නම් අවුරුදු 7ක් වාගේ පුංචිම පුංචි වයසේ සාමණේරයන් වහන්සේ නමක්ද? ඒ කාරණාව අපිට බාධාවත් නොකර ගන්න ඕනේ. කවුරු හරි දේශනා කරන්නේ ධර්මය නම් අපි ධර්ම ගෞරවයේ පෙරටු කරගෙන බණ අහනවා පුද්ගලයා ගැන කල්පනා කරන්නේ නැහැ. පුද්ගල සංඥාවක් නැහැ. දීප චක්‍රවර්ති මහරජුරුව බණ ඇහුවෙත් 7 අවුරුදු සාමණේරයන් වහන්සේ නමකගෙන්. එහෙමනම් පුද්ගල සංඥාව නැතුව ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඕනේ. එතකොට ධර්ම ගෞරවය කියලා සඳහන් කරාම විශේෂයෙන්
ධර්ම දේශනාවක් පවත්වන වෙලාවට දේශකයාණන් වහන්සේගේ පැත්තට පාද දිගු කරන එක ධර්මයට දක්වන අගෞරවයක්. ඒ කරුණ සඳහන් කරනවා. අපේ රටේ නම් මේ කරුණු ඒ තරම් සලකන්නේ නැහැ. නමුත් මේ කරුණු හොඳට සලකන රටකට ගියොත් නම් අපි බොහොම අසරණයි. ආන් ඒ නිසා ධර්මයක් දේශනා කරන වෙලාවට දේශකයාණන් වහන්සේ ධර්ම රත්නයේ බවට පත් වෙනවා. දේශනා කරන වෙලාවට හරියටම බණක් දේශනා කරනවා නම් එතකොට අපේ පාද දික් කරලා තියෙන ධර්ම රත්නයේ පැත්තට, ධර්මයේ දේශනා කරන දේශකයාගේ පැත්තට. ආන් ඒ අගෞරවයේ සහිත නිසයි, ගෞරවයක් නැති නිසයි එහෙම වෙන්නේ. ඊළඟට මේ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තවත් කරුණු ගණනාවක් තියෙනවා. සේකියා ශික්ෂාපද හැටියට එහි දේශනා කරනවා, ගිලන් නැතුව තමන්ගේ හිසේ එක කෙස් ගහක්වත් පේන්නේ නැති වෙන්න, කියන්නේ හිසේ කෙස් පේන්නේ නැති වෙන්න හිස් වැසුමක් පැලඳගෙන ඉන්න පුද්ගලයෙකුට ධර්මයේ දේශනා කරන්න එපා කියලා. කියන්නේ සම්පූර්ණ හිස වැහෙන්නයි හිස් වැසුම පළඳලා තියෙන්නේ. එයාට ධර්ම දේශනා කරන්න එපා කියලා දේශනා කළා. ඊළඟට මුළු ඇඟත් රෙද්දකින් වහගෙන ඔළුවත් වහගෙන ඉන්න කෙනාට ධර්ම දේශනා කරන්න තහනම්. ඇඟත් පොරවගෙන ඔළුවත් වහගෙනයි ඉන්නේ. එහෙම කෙනාටත් ධර්ම දේශනා කරන්න තහනම්. ඊළඟට පින්නතුනි, අපි සමහර වෙලාවට ඉඳගෙන ඉන්නකොට මේ දණිස් දෙක ලං කරලා කකුල නමාගෙන දණිස් දෙක ලං කරලා අපේ අත පාද දෙක වටේට දාලා ඇඟිලි ඇඟිලි අස්සෙන් දාලා අල්ලගෙන පාද දෙක අත්දඬු දෙකට හිර කරගෙන ඉන්නවා. දැන් මේ කියන එක තේරෙනවද? වාඩි වෙලා කකුල් දෙක නමා ගන්නවා, දණිස් දෙක සාමාන්‍යයෙන් පපුව දිහා ගෑවෙන මට්ටමට කිට්ටු වෙනකන් නමා ගන්නවා. එතකොට දණිස් දෙක උඩටනේ හිටින්නේ. ඊට පස්සේ අපි අත් දෙක දාලා මේ කකුල් දෙක මැදි කරගෙන අපි අත් දෙක අල්ල ගන්නවා. ආන් එහෙම ඉන්නවනම් එහෙම අයට ධර්ම දේශනා කරන්න එපා කියලා දේශනා කරනවා. බණහන තැන එහෙම ඉන්න එපා කියලා. එතකොට අපි දැන් මේ සරමක් වාගේ ඇඳුමක් ඇඳහම ඒකේ කූඩුවක් තියෙනවනේ. එතකොට අපි වාඩි වෙලා සමහර වෙලාවට දණිස් දෙක අපි ටිකක් ඈත් කරාම අර කූඩුවට දෙපැත්තට හේතු වෙලා ඒකත් එක්ක කකුල් දෙක හිර කරගෙන ඉන්නවා. දැන් මේ දේවල් කරලා පෙන්වන්න බැරි නිසා කියනකොට තේරුම් ගන්නම වෙනවා. එතකොට කූඩුවට හිටලා නිසා දැන් කකුල් දෙක බිම ගෑවෙන්නේ නැහැ. මැද්දෙන් මෙහෙම සරම ඇදිලා තිනවා. එහෙම ඉන්නවනම් ඒත් දේශනා කරන්න, ඒත් දේශනාව තහනම්. ඊළඟට ගිලන් බවක් නැතුව උඩ වාඩි වෙලා ඉන්නවනම්, ගිලන් බවක් නැතුව උඩ වාඩි වෙලා ඉන්නවනම් ඒත් ධර්ම දේශනා කරන්න තහනම්. ගිලනෙකුට කමක් නැහැ. බිම ඉඳගන්න පුළුවන්කම තියාගෙන උඩ ඉන්නවනම් ධර්ම දේශනා කරන්න ඒත් තහනම්. ඊළඟට කෙනෙක් වාහනයක් ඇතුලේ ඉන්නවා, දේශකයා එළියේ ඉන්නවා. ගිලන් නැතුව වාහනේ ඇතුලේ ඉඳගෙන ඉන්නවා නම් එයාට ධර්ම දේශනා කරන්න තහනම්. දේශකයා පල්ලැහැ ඉඳගෙන ඉහළ ආසනයක ඉන්න කෙනාට ධර්ම දේශනා කරන්න තහනම්. ශ්‍රාවකයා පාවහන් පැලඳගෙන ඉන්නවා, දේශකයා පාවහන් නැතුව ඉන්නවා. පාවන් දහගෙන ඉන්න ශ්‍රාවකයාට ධර්ම දේශනා කරන්න තහනම්. ශ්‍රාවකයෝ ඉඳගෙන ඉන්නවා, දේශකයා හිටගෙන ධර්ම දේශනා කරන්න තහනම්. වර්තමානයේ හුඟක් තැන්වල මේ කාරණාව දකිනවා. ධර්මය උගන්වන වෙලාවට કોઈ සිද්ධිය දකිනවා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මේ කාරණා ඔක්කොම අයිති වෙන්නේ ධර්ම ගෞරවයක් නැහැ කියන තැනට. එහෙම ධර්ම ශ්‍රවණය කළාට මාර්ගයක් ඵලයක් ලැබෙන්නේ නැහැ කියන කාරණාවම සඳහන් කරනවා මේ සේකියා ශික්ෂාපදවල. මේ කරුණු පිටකේ දක්වලා තියෙනවා. අපේ රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ ලියන සාසනාව තරණය කියන පොතේ මේ කරුණු දක්වලා තිනවා. තව විස්තර සහිතව ඒ තැන් වලින් හොයලා දැනගන්න පුළුවන්. මේ ධර්ම ගෞරවය නැතුව බණහන හැටි. එහෙමනම් මෙතන සඳහන් කළා අට්ටිකත්වා. ධර්ම ගෞරවය පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා
මහත් වූ බලාපොරොත්තුවකින් යුක්තවම බණ අහන්න ඕන කියලා. මොකද මහත් වූ බලාපොරොත්තුව? දැන් අපේ පින්නතුන් කල්පනා කරලා බලන්නකො, ධර්ම ශ්‍රවණය කරන්න වාඩි උනේ ඒ වාගේ උතුම් බලාපොරොත්තුවක් තියාගෙනද කියලා? මොකද්ද? මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම බණ අහන්න වාඩි වෙන්න. ඒක තමයි උතුම් බලාපොරොත්තුව. දැන් එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ, මෙවන් මහත් වූ බලාපොරොත්තුවක් වෙනුවෙන් අපි කී දවසක් බණ අහන්න වාඩි වෙලා තියෙනවද? ඒ සිතුවිල්ලට යන්න ඕනේ. මේ කවුරු බණ අහන හැටිද? සෝවාන් විචාරය ශ්‍රාවකෙක් බණ අහන හැටි මේ සඳහන් කරේ. දැන් එතකොට අපේ ඇයිට හිතෙනවද අපි තාම සෝවාන් වෙලා නැති හින්දා අපි එහෙම බණ අහන්න ඕනේ කියලා? පිනතනේ අපිත් බණ අහන්න ඕනේ එහෙම්මම තමයි. කවදා හරි සෝවාන් වෙලා මම එහෙම බණ අහනවා කියලා ඉන්න පුළුවන්ද? ඉතින් සෝවාන් වෙන්නත් එහෙම බණ අහන්න එපා. එහෙනම් මේ සෝවාන් වුණායේ විතරක් එහෙම බණ අහන්න ඕනේ කියලා කතාවක් නෑ. එතෙන්ට යන්න බලාපොරොත්තු වෙන අය විශේෂයෙන්ම ඒ විදිහට බණ අහන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනෙක් වගේ හැසිරෙනකොට තමයි එතෙන්ටවත් යන්න පුළුවන් වෙන්නේ. නැතු එතෙන්ට ගිහිල්ලා මං එහෙම හැසිරෙන්න මට එතෙන්ට යන්න එපේ. එහෙනම් යන්න කලින් ගියා වගේ හැසිරෙන්න ඕනේ. රහත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොටයි ඒ ක්‍රමේ දියුණු වෙලා ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මහත් වූ බලාපොරොත්තු සහිතව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා, එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට මම දන්නවා කියලා කවදාවත් හිතන්න හොඳ නැහැ කියලා. මම හොඳට ධර්මය දන්නවා. මම ඔය කරන දේශනාව අහලා තියෙනවා. ඕක මට හොඳට මතකයි. මට හොඳට කටපාඩම්. එහෙනම් මම ඕක අහන්න ඕනේ නැහැ. කවදාවත් තමන් දන්නවා කියලා හිත හිතා ධර්ම ශ්‍රවණය කරන්න එපා. මාන නැතුවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. හැම වෙලාවෙම තමන් දන්නේ නැහැ කියලාම හිතෙන්න ඕනේ. එහෙම තමයි බණ අහන්න වාඩි වෙන්න ඕනේ. ඉතින් මේ කාරණාවට පින්නතුනේ උදාහරණයක් සඳහන් කිරුවොත්, ඉතාම නිහතමානී බවක් තියෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. මානයත් එක්ක නම් කවදාවත් ඒ ගමන යන්න බෑ. අපි පින්නතුන් අහලා තියෙනවද, නාගසේන කියන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ හිටියේ මහාසේන දිව්‍ය පුත්‍රයා. මහාසේන දිව්‍ය පුත්‍රයාට මනුස්ස ලෝකෙට වැඩම කරන්න රහතන් වහන්සේලා කොච්චරක් යනවද දිව්‍ය ලෝකෙට ආරාධනාවට? රහතන් වහන්සේලා කෝටි 100ක්. රහතන් වහන්සේලාම කෝටි 100ක්. එහෙම ආරාධනා කරාම ශාසනයේ චිරපවැත්ම උදෙසා කියලා ආරාධනා කරාම මනුස්ස ලෝකෙට එන්න තීරණය කරලා පොරොන්දු වෙනවා එන්න. ඊට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදුනා. නිසි වයසට ආවට පස්සේ ශාසනය ඇවිල්ලා පැවිදි වුණා. නාගසේන තෙරුන් වහන්සේ. ඒ කාලේ ශාසන භාරධාරියාව හිටියේ අස්සගුත්ත මහරහතන් වහන්සේ. අස්සගුත්ත මහරහතන් වහන්සේ නාගසේන සාමණේරයන් වහන්සේ පරීක්ෂණයකට ලක් කරනවා. දවස් 7ක් පරීක්ෂා කරනවා. මොකටද පරීක්ෂා කරන්නේ? මානය කියලා බිඳක්වත් තියෙනවද කියලා බලන්න. මානය තියෙනවා නම් මේ ගමන යන්න බෑ. මොකද දෙව්ලොවෙන් එන්න කියන්නේ රහතන් වහන්සේලාම කෝටි 100ක් වැඩියා. මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා මට ආරාධනා කළේ මගෙන් ලොකු වටිනාකමක් තියෙන හින්දානේ. ආන් ඒ ගර්වය තමන් ගාව තියෙන නිසා මාන්නකාරද? මම මෙච්චර වටින කෙනෙක්. ආන් එහෙම මානෙ තියෙනවද කියලායි මේ බලන්නේ. කොහොමද මේ මානෙ පරීක්ෂා කළේ? දවස් 7ක පරීක්ෂණයක් කරන්නේ. නාගසේනයන් වහන්සේ මිදුල් ඇමදුවහම අස්සගුත්ත මහරහතන් වහන්සේ ඒ ඇමදපු මිදුල ආයෙත් ඇමදිනවා.
නාගසේනයන් වහන්සේ පැම්පෙරලා ගෙනල්ලා තියහම අසගුත්තයන් වහන්සේ ආපහු ඒ පැන් විසි කරලා පැන් ගෙනල්ලා තියෙනවා. එතකොට මම ඇමදපු එක උඩින් ඇමදුවා, මම පෙරාපු පැන් ආපහු විසි කරලා පැන් ගෙනල්ලා තිබ්බා. දැන් උයලා පිහලා ඔක්කොම ඉවරයි. ගෙදර ඉන්න තව එක්කෙනෙක් එනවා. ඇවිල්ලා මම මෙච්චර වෙලා මහන්සි වෙලා උයාපුව ටික ඔක්කොම විසි කරලා එයා උයනවා. අපේ අය පහුවදත් උයයිද? මං ඊව හොඳ නැති හින්දානේ විසිකේ. එහෙනම් ඕගොල්ලොම උයා ගන්නකෝ. අපිට එහෙම හිතෙන්නේ නැද්ද? මම ඇඳන් පුටු ටික හිටන් ඔක්කොම පිහදාලා ගේ යතු ගාලා දාපුවම අය එක්කෙනෙක් ඇවිල්ලා පිහ පිහ යතු ගන්නවා. අපිට කේන් තියන්නේ නැද්ද? අපිට කේන් තියනවා. ඇයි? අපි ගාව තාම මානේ තියෙනවා. හැබැයි ආන් ඒකයි මේ බලන්නේ. ඇමදපු එක උඩින් අමදිනවා, පෙරාපු පැන් ආපහු විසි කරලා පෙරලා ගෙනල්ලා තියෙනවා. හැබැයි ඉතින් නාගසේනයන් වහන්සේත් පහුවදත් අමදිනවා, පහුවදත් පැන් ගෙනල්ලා තියෙනවා. පළවෙනි දවසෙත් මං ගෙනාපු පැන් විසික්කා, දෙවෙනි දවසෙත් මං ගෙනාපු පැන් විසික්කා, තුන් හතරවෙනි පස්වෙනි දවසේ හයවෙනි දවසෙත් මං ගෙනාපු පැන් විසික්කා, උන්වහන්සේ හත්වෙනි දවසෙත් පැන් ගෙනල්ලා තියෙනවා. විසි කරන කෙනෙක් විසි කරන්න. මගේ කාර්යමම සම්පූර්ණ කරනවා. දවස් 6ක්ම උන්වහන්සේ අතුගාපුවේ ගෝඩින් අමදිනව දැක්කා. හත්වෙනි දවසෙත් එමදියා. ආන් ඒකින් අස්සගුත්ත මහරහතන් වහන්සේ තීරණය කරනවා මානය කියලා නම් බිඩක්වත් නැහැ කියලා. කවම රහත් වෙලා නැති නිසා යම් යම් මාන තියෙනවා. නමුත් එහෙම මේ අපිට තියෙනවා වගේ මහලු කුමානය නැහැ, හරීම නිහතමානී. එහෙනම් මේ ශාසනයේ ඉක්මනට ගමනක් යන්න යන්න පුළුවන්. ආන් ඒ වාගේ මාන්නයෙන් තොර වෙච්ච කෙනෙකුට, මාන්නේ තියෙනකොට හිතෙන්න පුළුවන් මං ওই බණ අහලා තියෙනවා, මං ඔක කී පාරක් අහලා තියෙනවද. අපි ඔව්ව දන්නවා. එහෙනම් ඒ දන්න ටික අහන්න එන්නේ නැතුව වෙන ධර්මයක් දේශනා කරන දවසට අහන්න එනවා. එහෙම ලැහැත්ති වුණොත් කවුරු හරි එයාට මේ ශාසනයේ ඉස්සරහට යන්න වෙන්නේ නැති බව තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. තමන් නොදන්නා බවම හැම වෙලාවෙම වැටහෙන්න ඕනේ. ඊළඟට මානසිකත්වා, මානසිකාර කරමින්ම ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. බණ අහනකොට නැවත නැවත හිතෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කරම බණ අහන්න ඕනේ. අට්ටිකත්වා, මානසිකත්වා, සබ්බචේතසෝ සමන්නා හරිත්වා. තමන්ගේ සිත බණ අහන වෙලාවට එහෙමෙහි දුවන්න දෙන්නේ නැතු සියලු සිත එක්ප්‍රස් කරගෙන තියාගෙන බණ අහනවා. තමන්ගේ සියලුම සිත එක තැනකට එක් කරගෙන තියනවා. එහෙම එක්ප්‍රස් කරගෙන තියාගෙන බණ අහනවා. හිතට එහෙම යන්න දෙන්නේ නැහැ. ඒකයි සබ්බචේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. මනාව ධර්මය වෙනුවෙන්ම කන් යොමු කරලා බණ අහන්න ඕනේ. ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා සඳහන් කළේ ඒකයි. දැන් මතකද කාරණා ටික? අට්ටිකත්වා, මානසිකත්වා, සබ්බචේතසෝ සමන්නා හරිත්වා, පෝහිතසෝතෝ ධම්මං සුනාති. ආන් එහෙම බණ අහනකොට තමයි නීවරණ යටපත් වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් අපේ හිතේ එහෙම හැම තැනම දුවනවා. සමහර අය කතා කරලා කියනවා, ස්වාමීනි ඊයේ හැන්දෑවෙත් බණක් ගියා, මහරෑත් බණක් ගියා, පාන්දරත් එකක් ගියා, දැන් එක උදෙත් බණක් ගියා කියලා. මොන මොන දේශනාවල්ද ගියේ කියලා අහපුවම එකකවත් නම් මතක නැහැ. මොකද්ද සූත්‍රයේ මොකද්ද දේශනා කෙරුවේ කියන කාරණාව මතක නැහැ. එතකොට කියනවා මේ වාහනේ දුවන ගමන් ඇහුවේ හිඳ වැඩි ගාණක් නැහැ. ගෙදර වැඩ කරන ගමන් උදේ මේ ළමයින්ගේ වැඩ අරුවම ස්වාමීන් වැඩ කරන ගමන් තමයි බණ ඇහුවේ, මතක නැහැ. එහෙම කියනවා. අර විදිහට බණ ඇහුවා කියලා කියන්නත් ඕනේ. මොනවද අද දේශනා කරපු ධර්ම කාරණාව කියලා හපම් මේ විදිහට තව තව දේවල් කියනවා. ඉතින් මතක නැහැ. ඇයි? හිත හැම වෙලාවෙම පංචකාමයටම යොමු වෙලා, පංචකාමයට බර වෙලා, ඇහුවට හරියට මතක නැහැ. කාමයන් මැද වාසය කරනවා. කාමයන් එක්කම තමයි ජීවත් වෙන්නේ. කාම විතරකයන් තමන්ව කනවා. ඒ කියන්නේ දැකපු ලස්සන ලස්සන රූප, අහපු මිහිරි ශබ්ද, වෙන තැනකින් අනුභව කරපු ප්‍රණීත රස, නහයට දැනුන හොඳ සුවඳ, කයට දැනුන හොඳ පහස, ආන් ඒ වාගේ පහස තියෙන මෙට්ටිය, ඒ වාගේ සැපට වාඩි වෙන්න පුළුවන් පුටුවක්,
අපේ ගෙදරටත් ගේන්න ඕනේ. මේ වාගේ දේවල් සපයා ගැනීම වෙනුවෙන්ම හැම වෙලාවෙම තමන්ගේ හිත තමන්ට බල කරනවා. අපිටත් මෙහෙම එකක්, අපිටත් මෙහෙම එකක්, අපිටත් මෙහෙම එකක්. දැන් ඒක ලැබෙනකම්ම හිතට නිදහසක් නැහැ. කාම විතරකයන් ඉඳගෙන තමන්ව කනවා. කාමයන් මැද වාසය කරනවා. කාම දෙවිල්ලෙන් දෙවෙනවා. පිච්චෙනවා මට නෑනේ, මට නෑනේ, මට නෑනේ. මට නැති නිසාත් පිච්චෙනවා, අනුන්ට තියෙන හින්දාත් පිච්චෙනවා. කාම දෙවිල්ලෙන් දෙවෙනවා. කාම පරිහරණය සඳහාම උත්සාහ කරනවා. එහෙම කර කර ඉන්න කෙනා බණක් අහන්න ඇවිල්ලා වාඩි වුණාට එයාට ඕහිත සෝතෝ ධම්මං සුනාති කං යොමු කරගෙනම බණ අහන්න බෑ. හැම පැත්තටම එයාගේ හිත දුවනවා. ඒ විතරක් නෙමෙයි, මුලින් සඳහන් කරපු මානසිකත්වා සබ්බචේතසෝ සමන්නා හරිත්වා සියලු සිත එක්තෙන් කරගෙන බණ අහන්න එයාට බෑ. අහන බණපදේම මෙනෙහි කර කර හිතේ තියෙන අනික් කුණු කන්දල් අයින් කරලා බණ අහන්න හැටියක් නෑ. අර කාම විතරකයේ හැම වෙලාවෙම ඇවිල්ලා හිතට පැනලා දඟලනවා. ආන් එහෙමනම් මේ පංචකාමයෙන් මදින් මද ඈත් වෙන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරන්න නම් හරියටම ධර්මයේ ඉගෙන ගන්න නම් ආන් එහෙම අනික් සියලු දේවල් ඔක්කොම අතහැරලා දාලා මේ විදිහට කන් යොමු කරගෙන බණ අහනකොට එයාට නීවරණයන්ට එන්න හැටියක් නැහනේ. ධර්මයටනේ ඉඩ දීලා තියෙන්නේ. ආන් ඒ නිසා එහෙම වීරිය වඩනකොට ටිකෙන් ටික නීවරණ මගෙන් ඈත් වෙලා පහ වෙලා යනවා. නීවරණ මගේ හිතෙන් ඈත් වෙලා යනකොට බෝධ්‍යංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. යනවා බෝධ්‍යංග ධර්ම වැඩෙනවා. ආන් එහෙම වෙලා හිත සමාධිගත වේගෙන යනකොට දේශනාව අතරතුරම මාර්ගඵල ලැබෙනවා. ආන් එහෙම මහත් වූ බලාපොරොත්තුකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, ආන් එහෙම කන් යොමු කරගෙනම ධර්ම ශ්‍රවණය කරන කෙනා ආකාර පහක් යටතේ ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ආකාර පහක් යටතේ බණ අහන්න ඕනේ. මොනවද ඒ බණ අහන ආකාර පහ? සුතා, හොඳට අහන්න ඕනේ. දතා, අහන ධර්මය හොඳට ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා, වචනෙන් වචනය මෙනෙහි කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. මේ කාරණා තුනම පාලියෙන්ම කරන්න ඕනේ. මේ කාරණා තුනම පාලියෙන්ම කරන්න තමයි උපදෙස් දීලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ උපදේශය. එහෙනම් දැන් තේරෙනව නේද? සියලු සූත්‍ර සිංහලෙන් ඉගෙනගෙන බෑ කියලා. මූලික පියවරවල් තුනම පාලියෙන්ම කරන්න වෙනවා. සුතා, දතා, වචසා පරිචිතා. දැන් එතකොට සුතා කිවි අහනවනේ. දැන් මේ කරන්නේත් අහන එකනේ. එහෙමනම් දැන් මේ පින්නතුන්ට අහන්ඩ මේ දේශනාව කරන්නේත් පාලියෙන්ද? එහෙමනම් දේශනාව කරන්න ඕනේ පාලියෙන්. පාලියෙන් කිය පාලියෙන් දේශනා කරමින් විස්තර කර කර ගියා නම් අනිත් දවසේ බණ අහන පිරිස මීට වඩා අඩු වෙනවා. ඇයි ඒ? එහෙම කියා දේශනා කරනකොට මේ ඇයට දැනෙන කර්ණ රසායනයේ හුඟක් අඩු වෙනවා. එතකොට තේරෙනවා ඒක හරි බරයි වාගේ වැඩසටහන. අපි අයින් වෙලා යනවා. හැබැයි මීට වඩා කර්ණ රසායනයේ වැඩි පාලියෙන් අහන්න පටන් ගත්තා. මොකද පාලියේ තියෙන එක වචනයකට සිංහලෙන් යන්තම් අනුමාන කරලා උත්තරයක් දෙනවා විතරයි. වැරදි නෑ, අනුමාන කරලා උත්තරයක් තියෙනවා. වචනයක් දෙකක් කියනවා. ඊට වඩා හරි ගැඹුරුයි පාලි වචනේ. ඊට වඩා හොඳට දැනෙනවා පාලි වචනේ. ඒක දැනෙන්නේ පාලි දන්න කෙනෙකුට මිසක් නොදන්න කෙනාට ඒක දැනෙන්නේ නෑ. එයාට ඒක බරක් සහිතව දැනෙනවා. අනික් කෙනාට ඒක නිකම්ම අර උඩින්ම යනවා. ඊට වඩා හරි මිහිරි හොඳට බරක් සහිතව දැනෙන්න පටන් ගත්තා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට යන්තම් උපදෙස් දීලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උපදේශයට අනුව භාග්‍යතුන් වහන්සේගේ සීමාවට යටත්ව ධර්මයේ විස්තර කරන්න භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. අන්න ඒක නිසා මෙහෙම දේශනා කරනවා මිස
එහෙම නැතිනම් පාලියෙම දේශනා කරන්න ඕනේ. විස්තර කරන්න ඉඩ දීලා තියෙනවා. ආන්ගේ විස්තර කරන්න ඉඩ දුන්න නිසා ඒක සඳහන් කළේ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේත. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේත. යථාසුතං කියලා කියන්නේ පරම්පරා අනුව දැනගන්න ලැබුණ දේ දේශනා කරන්න ඕනේ. පරම්පරා අනුව දැනගත්ත කියලා කියන්නේ මේ ධර්මයේ දේශනා කළෙත් පාලියෙන්, පරම්පරාගතව පැවතීගෙන ආවෙත් පාලියෙන්ම තමයි. එහෙමනම් යථාසුතං කියලා කිව්වේ ඒකයි. ඊළඟට යථාපරියත්තං ධම්මං භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම. එතකොට භාග්‍යතුන් වහන්සේ සිංහලෙන්ද දේශනා කරුවේ? පාලියෙන්ම දේශනා කරන්න ඕනේ. තුන්වෙනි පියවරේ සඳහන් කරනවා විත්තාරේන පරේ සංදේශේති. විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්න අවසරයක් තියෙනවා. විස්තර කරලා දේශනා කරන්න අවසරයක් තියෙන හින්දා තමයි අපි උදාහරණ කතා අරගෙන ඉන්නේ. ඒක තේරුම් ගන්න මෙහෙම උදාහරණයක්. ආන් ඒක තමයි විස්තර කරන්න දීලා තියෙන අවසරය. හැබැයි ඒ අවසරයේ ඇතුලේ විතරයි විස්තර කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ අවසරයෙන් පිටට ගිහිල්ලා ඒක විස්තර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මාසනයේ වාඩි වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ ඒ වාඩි වෙන්නේ බුද්ධාසනයේ මත. භාග්‍යවතුන් වහන්සේට අයිති ආසනයයි ධර්මාසනය කියලා කියන්නේ. ඒ ධර්මාසනයේ මත කටයුතු කරන්න ඕනි තාමත්ම ගරු ගැඹීර විදිහට. ආන්ගේ විස්තර කරන්න තියෙන අවසරයේ හින්දා තමයි මේ සිංහලෙන් කී කී දේශනා කරන්නේ අනුකම්පා කරන්න ඕන හින්දා. හැම ස්වාමීන් වහන්සේ නමක්ම එහෙමයි. පාලි නොදන්න අපේ බෞද්ධ ජනතාවට පාලියෙන් දේශනා කළා නම් මේ බණ අහන ටිකත් බණ අහන්න නැතුව යනවා. හැබැයි බණ අහන බව ඇත්ත. ඒ වුණාට අපිට ලොකු පාඩුවක් තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඒකට ඉතින් වෙන මොනව කරන්නද? ලොකු පාඩුවක් තියෙනවා. මොකද පාඩුව? සුතා දතා වචසා පරිචිතා. මේ තුනම කරගන්න කීවේ පාලිය. මනසානුපෙක්කිතා. ආන්ගේ හතරවෙනි පියවරේදී තමයි තමන්ගේ හිතේ තැම්පත් කරගත්ත ධර්මය නැවත තමන්ගේ භාෂාවෙන් අර්ථ මෙනෙහි කරගන්න ඉඩ දීලා තියෙනවා හතරවෙනි පියවරේදී. අවසාන කාරණාව දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒ ධර්මය ඒ විදිහට අර්ථ විවේචනය කරගනිමින් විනිවිද දකින්න ඕනේ. ධර්මය ඇතුලෙන් ගමන් කරන්න ඕනේ. ආන් එතකොට තමයි ඒ ධර්මයේ සිසිල මිහිර ගැඹුර ශ්‍රේෂ්ඨත්වය. මේ ජීවත් වෙන ලෝකෙ මොකක්ද, මේ සංසාරේ කියන එක මොකක්ද, මොනවද අපි මේ කරන්නේ කියන කරුණු අවබෝධ වෙන්න පටන් ගන්න එතකොට. ආන් එහෙම ධර්ම ශ්‍රවණී කිරීමයි ශාසනයේ උගන්වා වදාළ ශ්‍රේෂ්ඨතම සද්ධර්ම ශ්‍රවණය. දැන් එතකොට එහෙනම් හැමෝටම වැටහුණාද පාලි ඉගෙන ගත්තේ නැති එකේ පාඩුව? දැන් දුක හිතෙනවා අපිට. දැන් අපිට දුක හිතෙනවා වගේ අනාගතේ දුක හිතෙන්න පරපුරක් නැද්ද? ඒ තමයි ඔබේ දරුවෝ. එහෙනම් අපි ඒගොල්ලොත් එක්ක වෛර පරිමහනවද? අපි ඒගොල්ලෝ එක්ක අමනාපෙන්ද? තරහ වෙනවද? එහෙනම් පුතේ අපිට කරගන්න බැරි වෙච්ච දේ උඹලවත් කරගනින්න. ඔය රටේ තියෙන නොයෙක් භාෂාවල් උගන්නන අතර ඒගොල්ලන්ට පාලි භාෂාවත් උගන්වන්න උත්සාහ කෙරුවොත් මං හිතන්නේ අම්මයි තාත්තයි හැබෑම සත්පුරුෂය වෙනවා. ආන්ගේ හින්දා අද ඒක අතපහු කරන්න එපා. යම් අම්මෙකුට තාත්තෙකුට ඒක අද හිතෙනවා නම් ඒ තමයි දරුවන්ට හැබෑම ආදරේ තියෙන අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙනවා ඉදාට. මොකද ඒගොල්ලන්ට නිවන් දොරාරින පාරයි හැදුවේ. නමුත් අපි කීවේ පාලි හරි අමාරුයි කියලා ඉගෙන ගන්න. ඒක හරි අමාරු භාෂාවක්. අපිට හැමදේම අමාරු වෙලා තියෙන්නේ ධර්මයේ ගාවට එනකොට. හැමදේම අත්හැරලා තියෙන්නේ ධර්මයේ ගාවට එනකොට. ධර්මයේ තමයි අත්හරින්නේ ඉස්සරලම. පාලි අමාරුයි කියලා කියනවා. එතකොට අහන්න හිතෙනවා ගණන් අමාරු තිබුණේ නැද්ද කියලා. අමාරුයි. ඒ නිසා අපේ ළමයි පළවෙනි පාර අසමත් වුණා, දෙවෙනි පාරත් ලීවා.
දෙවනි පාරත් සාමාර්ථය මදි අන්තම් පාසුන උසස් පෙළ කරන ගමන් තුන්වෙනි පාරත් කොහොමාරි කරලා ලොකු සාමාර්ථයක් ගන්නවා. විද්‍යාව කරන කෙනෙක් පළවෙනි පාරත් අසමත් දෙවනි පාරත් අසමත් තුන්වෙනි පාරත් වීර්ය වඩනවා කොහොමාරි වෛද්‍යවරයෙක් වෙන්න ඕන හින්දා. එහෙනම් ඉතින් එව්වත් අමාරුයිනේ. දෙතුන් පාර තුන් හතර පාර උත්සාහ කරලා කරගත්තා. නමුත් පාළි අමාරුයි කියලා අතහැරලම දාලා නිකන් හිටියා. එහෙනම් එතන තියෙන අපේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක අවබෝධයත් එක්ක තියෙන ප්‍රශ්නය. පාලි භාෂාව හරි ලීසි. එතකොට දැන් තේරෙනවාද අපේ අඩුපාඩුව කොච්චරද කියලා. ආන් ඒක නෙමේද මාර්ගඵලලාභීන් බිහි වෙනව අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ හින්දා කතා කරනවා එදා ධර්මයෙන් ප්‍රයෝජන හම්බුණාට අද ප්‍රතිඵල නැහැ කියලා. ධර්මයේ මොකවත් අඩු වෙලා හීන වෙලාද? නැහැ, අඩුව තියෙන්නේ අපි ගාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරලා නැති එකයි මෙතන තියෙන්නේ. එහෙමනම් ඒ මගට මනාව එළඹෙන්න ඕනේ. ඒ මගට මනාව පිවිසෙන්න ඕනේ. ඒ මගෙහි හරියට කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙමනම් ඒ ධර්ම කාරණාව ඒ විදිහට විස්තර කරලා අපි මේ ධර්ම දේශනාව මෙතනින් හමාර කරලා මේ දේශනාවේ ඉතුරු කොටස ඊළඟ දවසේ සාකච්ඡා කරමු. සිරස FM ධර්මාසනය. ලබන බ්‍රහස්පතින්දාත් ඔබ නොදන්නා බොහෝ දේ දැනගන්න ධර්මාසනය ශ්‍රවණය කරන්න. අවසරයි වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. ඔබ හැමට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය.